Hello, welcome back to our YouTube channel. The dog calling on අපි ආවා දත් වීඩියෝ එකක් අරගෙන ඔයාලා දන්නවා අපි මේ කොහෙද යන්නේ කියලා. අපි යන්නේ කොටේ වෙට්ලන්ඩ් පාර්ක් එක බලන්න. ගොඩාක් කාලෙකින් අපි යන්න හිතාගෙන ඉඳපු පාර්ක් එකක් තමයි මේක. ඉතින් ඔන්න first time අපි යන්නේ. ඉතින් ගිහින් තියන අය comment එකක් දාන්න ඔයාලගේ experience එක. අපේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා ඔයාලත් එක්ක ෂෙයාර් කරගන්න. එහෙනම් අපිත් එක්කම ඉන්න. අපි දැන් මේ හිමිට ඉස්සරහට යන්නේ එන්ට්‍රන්ස් එක හොයාගෙන. මෙන්න මෙතන ගහලා තියෙනවා ප්ලේස් එකේ නේම් එක. දැන් අපි මේ යන්නේ ටිකට්ස් ගන්න. මෙතන ටිකට්ස් අරගෙන තමයි ඇතුළට යන්න තියෙන්නේ. ඔයාලා ආවට පස්සේ මෙන්න මෙතනින් ඇතුළට ගිහලා ඔයාලට ටිකට්ස් ගන්න පුළුවන්. per person රුපියල් 200ක් තමයි වෙන්නේ. ටිකට්ස් නුත් අරගෙන අපි යනවා ඇතුළ කොයි වගේද කියලා බලන්න. ඔන්න අපි ටිකට්ස් ගත්තා. අපි මේ දැන් ඇතුළට යන ගමන් යනකොටම පාර දෙපැත්තකට බෙදෙනවා. අපිට හිතාගන්න වෙනවා මොන පැත්තට යනවද කියලා. ඉතින් අපි ඩිසයිඩ් කරා අපේ වම් අත පැත්තට යන්න ඕනේ කියලා. මොකද යන්න තියෙන්නේ මේ වගේ ලී වලින් හදපු පාලමක් වගේ එකක් උඩින්. මම දන්න එකට කියන නම මොකක්ද කියලා නම් හැබැයි හරිම ලස්සනයි. ඉතින් අපි හිතුවා ඒ පැත්තෙන් යන්න ඕනේ කියලා. එහෙනම් ගිහින් බලමු. අපි වගේ nature lovers ලා ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මෙතනට එන්න. මොකද nature lovers ලාට explore කරන්න ගොඩක් දේවල් මෙතන තියෙනවා. අහලා දන්නවද wetland park එක කියන්නේ වගුරු බිමකින් හැදුණු place එකක්. ඔයාලා දන්නවද ළමයි මේ park එකේ බලන හැමතැනම තියෙන ලස්සන කොළපාට. ඒ වගේම තමයි ඉස්සරහට යනකොට මේ වගේ පුංචි rest කරන්න පුළුවන් resting areas වගේ දේවල් හතර තියෙනවා. ඒවා හරිම ලස්සනයි. ඉතින් අපි මේ දැන් යන්නේ discovery center එකට. ඒක නම් අපි යන වෙලාවේ වහලා තිබ්බේ. හැබැයි ඇතුලේ තියෙන දේවල් දැලුවොත් මේ වගේ තමයි තියෙන්නේ. discovery center එකත් බලාගෙන අපි මේ දැන් තව ටිකක් ඉස්සරහට යනවා. මොකද තව ගොඩක් දේවල් park එකේ තියෙනවා බලන්න. යන හැමතැනම මේ වගේ පාර එහාට බෙදෙනවා මෙහාට බෙදෙනවා. එක එක ඒරියාස් තියෙනවා නම් කරලා. ඉතින් අපි ඒ වගේ තැන්වල නතර වුණේ නැහැ. අපි ගියා දැන් අපි යන්නේ ස්කයි වෝක් එක බලන්න. ස්කයි වෝක් එක බලන්න චුට්ටක් ඉඳලා මෙන්න මෙතන හම්බුණා. ස්කයි වෝක් එකට යන පාරෙම තමයි මෙන්න මෙතන තියෙන්නේ. ඉතින් එතන ලස්සන නිසා අපි පොඩ්ඩක් නතර වුණා. දැන් මේ අපි යන ස්කයි වෝක් එක බලන්න. එතනත් පාර දෙපැත්තකට බෙදෙනවා. අපි වංගල පැත්තට යන්න නැතුව කෙලින්ම ගියා ස්කයි වෝක් එක බලන්න. මොකද ඒ පාර ලස්සනයි. ඉතින් ලස්සන තැනක් නොබල යන්න බෑනේ නේද. ඉතින් අපි ගියා ස්කයි වෝක් එක බලන්න. බලමු එතන මොන වගේද කියලා. ස්කයි වෝක් එක කියලා නම් කරලා තිබ්බට ඇත්තටම මේක නම් ඔබ්සර්වේෂන් ටවර් එක. මේ තියන්නේ අපි හොයාගෙන ආපු තැන. ඉතින් උඩට ගිහින් බලමු මොන වගේද වටපිටාව පේන්නේ කියලා. ඇත්තටම මෙහි තියෙන හැම එකම මෝල්ව ලස්සනයි. මොකද ලී වලින් හදලා තියෙන්නේ. ඔබ්සර්වේෂන් ටවර් එකේ උඩටම ආවට පස්සේ වටපිටාව පේන්නේ මේ වගේ. ඔබ්සර්වේෂන් ටවර් එකට යන පාර ගාවම තිබ්බ අනිත් පාර තමයි මේක. මේක වැල් පාලමක් වගේ. අපි ඒකෙත් පොඩ්ඩක් ඉස්සරහට ගියා. හැබැයි පැත්ත බලන්න එච්චර දේවල් තිබ්බේ නැහැ. ඉතින් එතනටත් බයි කියලා අපි මේ එළියට යන්න හදන්නේ. අපිට මෙහෙ සම්පූර්ණයෙන්ම ඇවිදින්න බැරි වුණා. මොකද ටයිම් එකත් මදි වුණ නිසා. ඒත් අපි හිතනවා අපි හොඳ එක්ස්පීරියන්ස් එකක් ගත්ත කියලා. ඔයාලට ඇවිල්ලා තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අදට ගිහින් යන්න. බයි බයි.